අද නැති ෆිල්ම් ධර්ම දක්ෂිනාවට වැඩමු වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ අසමාය පධානාය කතමි පංච ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් නිත් ශ්‍රාවක පින්මත් ඔබ සිළු දිනාටම මේ උතුම් තථාගත ධර්මීය මුළුමහත් ලෝකේටම සම්නිවේදනය කරන්ට තමන්ගේ පුණ්‍යවන්තෝ දායකත්වයේ ලබා දෙනවා කින්ගල්ල කොළුන් ගහවත්තේ පදිංචි ජී ප්‍රේමවර්ධන මාතාව සහ කොළුන් ගහවත්තේ පදිංචි සමන් තිලක මාතාව විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් තථාගත ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අද මේ උතුම් දේශනාව ආරම්භයේදීම අප සඳහන් කළ යුතුම කාරණාවක් තිබෙනවා ඒ තමයි අපේ රටේහි ඉතාමත්ම චිර ප්‍රසිද්ධ දේශකයන්න් වහන්සේ නමක් ලෙස වැඩවාසය කරපු පූජ්‍යපාද පූලියද්දී සුදම්ම ස්වාමින් වහන්සේ වත් වුණා පිට මාස 3කට පමණ ඉහතදී උන්වහන්සේත් මමත් එක්තරා රූපවාහිනී නාලිකාවක උදේ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතාමත්ම හොඳ නිහතමානී ගුණගරුක එවැගේම සීලවන්ත ස්වාමින්වහන්සේ නමක් වූ උන්වහන්සේ මේ කොරෝනා වසංගත තත්ත්වයේ නිසා විශේෂයෙන් අපවත් වුණ බව ඔබට මේ වෙලාවේදී මා සඳහන් කළ යුතු වෙනවා. අපවත් වී වදාළ උලියද්දී සුදම්ම ස්වාමින්වහන්සේටත් එවැගේම විශේෂයෙන් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා මේ කොරෝනා වසංගත තත්ත්වයේ නිසා අපවත් වෙලා සිටින සියලුම ස්වාමින්වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් උන්වහන්සේලාගේ සහ මරණයටපත් වෙච්චි සියලු දෙනාගේම භව ගමන සුවපත් වේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියන මේ උතුම් ප්‍රාර්ථනාවත් සමග විශේෂයෙන් මේ වෙලාවේදී මේ දේශනාව ආරම්භයේදීම ඔබ සියලු දෙනාටම සෙත් සාන්ති කරමින් උතුම් සත්‍ය ක්‍රියාවක් කළ යුතුයයි කියලා මා කල්පනා කළා. ඒ නිසා නිවසේ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම හොඳින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම ධර්මයේ පිළිබඳවත් තමන්ගේ මානසිකාරය ඇති කරගෙන මේ උතුම් සත්‍ය ක්‍රියාව ඔබගේ නිවසේ සිටම මෙනෙහි කරන මෙන් බොහෝම කරුණාවෙන් යුක්තව මෙත් සිතින් යුක්තව සිහිපත් කරන්න කැමැති මාගේ සාන්ති නායක අමාමෙනි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මී ආනුභාව බලෙන්ද
ලොබතුන් කල්ලිම පවත්නා බුද්ධ ශක්තිය අනුභාව බලෙන්ද මා සුරකින්ු ලබන්නා වූ සීලමේ බලෙන්ද අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට බලපෑවා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අවෝසි වේවා නැති වේවා එසේ වීමෙන් මිසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේ ශරීරේ ශෛලියක් ශෛලියක් පාසාම ගමන් කොට මාගේ ඇස් ඉස් ඇට මිදුළු ආදී වූ සකල සරුවාංගේ ලේ ධාතුව පිරිසුදු වේවා සුවපත් වේවා මෙසේ සුවපත් වීමෙන් මා මිත්‍යාට උරුමන වූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබේවා ලැබෙනවා සත්‍ය අයේකාන්තයි මේ සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක වී මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වෙනවා සත්‍යයි 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 ඒකාන්තේම සත්‍යයි මාමින්ම මාගේ දෙමව්පියන්ද දූ දරුවන්ද ඥාතීන්ද සියලු සත්‍යෝද ඒකාන්ත වශයෙන්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වෙනවා ඒකාන්තයි ශාන්තියක්ම වේවා ශාන්තියක්ම වේවා ශාන්තියක්ම වේවා බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි මහ සංඝ රුවනේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි මේ උතුම් ශක්තියේ බලයෙන් මේ උතුම් ශක්තියේ බලයෙන් මාගේ කායික නිරෝගීකමද මානසික නිරෝගීකමද ලැබේවා 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 ඒ උතුම් සත්‍ය ලැබෙනවා සත්‍යයි 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 ඔබ සියලු දෙනාටම නැවත වතාවක් අප ප්‍රාර්ථනා කරන්නේ තෙරුවන්ගේ අනන්ත ගුණෙන් බලෙන් ශක්තියෙන් හැම දිනාගිම ජීවිතේට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා කියන ප්‍රාර්ථනාව පින්වත්නි අද අපේ දේශනාවට පාදක කරගත් ගාථා පාඨය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වන අසමය සමය කියන සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ධර්ම පාඨයක් තමයි මා අද දේශනාව සඳහා විශේෂයෙන් තෝරාගත්තේ මෙවැනි දේශනාවකට මූලික වශයෙන් මා පාදක කර ගැනීම සඳහා හේතුණු කාරණාවක් තිබෙනවා පින්වත්නි ඒ හේතුචි කාරණාව තමයි ඔබ දන්නවා මේ කාල වකවානුම කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට යහපත් වූ කාල වකවානුමක් නෙමෙයි අපට අපේ ජීවිතය පිළිබඳව ඔබට ඔබේ ජීවිතය පිළිබඳව එක්තරා ආකාරයක අවිනිශ්චිත ස්වභාවයක් අපේ ජීවිතය තුළ ගොඩනැගිලා තිබෙනවා මේ අවිනිශ්චිත ස්වභාවය නිසාම බොහෝ දෙනෙකුගේ ජීවිතය පිළිබඳව තිබෙන අපේක්ෂාවන් බලාපොරොත්තු සමහර දේවල් අපි අත්හැරලා තිබෙනවා අපි හැම ජීවිතේ ඒ විදිහට ගත කළ යුතු වන්නේද පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපි තාමත්ම හොඳින් අවබෝධ කරගන්නවා නම් තථාගතයන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයේ තුල වඩාත් බල සම්පන්න විදියට අපේ ජීවිතයේ තුල ගොඩනැගිලා තිබෙනවා නම් මා හිතනවා කල්පනා කරනවා කිසිම කෙනෙකුට අපේ ජීවිතයේ තුල බයක් සැකක් සන්ත්‍රාසයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඊට හේතු වන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපට අපේ ජීවිතය තුළ වඩා හොඳින් පැලපදියම් වෙලා තිබෙන නිසා. පසුගිය දවස් කීපේ පුරාවටම අපේ ප්‍රදේශයේ විශේෂයෙන් මා ජීවත් වන මාතලේ ප්‍රදේශෙත් එවැගේම ලංකාවේ විවිධ පළාත්වල සමහර ඇත්තන්ගේ ආගමික කටයුතු වලට සම්බන්ධ වීමේදී විශේෂයෙන් මේ සූම් තාක්ෂණිය ඔස්සේ අපි මේ වැඩසටහන් වලට සම්බන්ධ වීමේදී අපට දකින්ට ලැබිච්චි අහන්ට ලැබිච්චි බොහෝ කාරණාවන් දිහා බලනකොට ජීවිතය තුළ මොනතරම්නම් අවිනිශ්චිත ස්වභාවයක් අපේ ජීවිතය තුළ ගොඩනැගිලා තිබෙනවාද අපේ ජීවිතය තුළ තිබෙනා වූ මේ අවිනිශ්චිතාගත ස්වභාවයත් එක්ක අපේ බොහෝ දෙනෙක් Taman ජීවිතය පිළිබඳව මේ ජීවත් වන ස්වභාවය පිළිබඳව නැවත නැවතත් හැරිලා බලන්ට බොහෝ සෙයින් ඉඩ කඩක් තිබෙනවා. ඔබ දන්නවා අපි කවුරුත් මරණයට පත් වෙනවා. මේ මරණයට පත් වෙන එක
කිසිම කෙනෙකුට වළක්වන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි අපිට පේනවා මේ මෑත භාගයේදී බොහෝ කතා කරන දේවල් තුළින් විශේෂයෙන් මා සඳහන් කරන්නේ කතා කරන දේවල් කියලා සඳහන් කරන්නේ අපට අහන්න දකින්න ලැබෙන බොහෝ දේවල් තුළින් අපේ හදවත එක්තරා ආකාරයකට කම්පනයකට පත්වන ස්වභාවයක් තිබෙනවා. ඔබ දන්නවා මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදයේ තුල මරණයට පත්වන සමහර ඇත්තන් භූමදාන කිරීමේදී දී භූමදාන කිරීමේදී අවසන් මොහොතේදී සමහර වෙලාවට අපිට පවුලේ ඉන්න පිරිස එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙකුට පමණක් සමහරලාට බලන්න ලැබෙනවා. සාමාන්‍ය ජීවිතයේ තුලදී මිනිස්සෙක් මරණයට පත්වනට පස්සේ ලක්ෂ ගණන් මිල මුදල් වියදම් කරලා දවස් තුන හතරක් තිස්සේ ඒ මృత දේහය තමන්ගේ නිවස තුල තබාගෙන එන නෑදෑයින් හිතවතුන් සහ බොහෝ දෙනෙකුට විවිධ සංග්‍රහ කරමින් සමහර ඇත්තන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් ධනියත් බොහෝ වෙලාවට අපි වැය කිරීම කළා. අපට මේ වසංගත කාල පරිච්ඡේදයේ තුල උගන්වන එක කාරණාවක් තිබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ මරුණට පස්සේ මේ මරිච්ච ජීවිතයකට අවසන් ගෞරව දක්වන්නට අපි බලාපොරොත්තු වන ආකාරයේ අවසන් ගෞරවයක් දක්වන්නට අපට ලැබෙන්නේ නැහැ. එපමණක්ම නෙමෙයි සමහර ඇත්තන්ට පැන් ටිකක් වඩලා පින් දෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මృత ශරීරාගාරයට ගියාට පස්සේ ඒ මృత ශරීරාගාරයේ තුල ගොඩ ගහලා තිබෙන ස්වභාවය ඉතිරි දිවලින් ඔතලා ඔතලා බොහෝ තෙයින් දකින්ට ලැබෙන්නේම යම් යම් අය මරණයට පත්විච්ච අය ඒ මృత ශරීරාගාරයක් තුල දමලා තිබෙන ස්වභාවය. ඒ මරණයට පත්විච්ච ඇත්තන් ඒ මృత ශරීරාගාරයට ගොඩ කළාට පස්සේ එතනද කිසිදු ભેදයක් ඇත්තේ නැහැ. මරණයට කිසිම ભેදයක් ඇත්තේ නැහැ වගේ උස් පහත්කමක් නැහැ වගේ අපට පේනවා මරණයට පත්වන ඇත්තන්ගේ ජීවිතයේ තුලත් ඒ ජීවිතයේ තුල එක්තරා ආකාරයක අවිනිශ්චය සහගත ස්වභාවයක් තියෙනවා වගේම ඒ මරණයට පත් වෙලා ඒ මృత ශරීරාගාරයට ඒ මරණ ගිහින් ගොඩදකලාට පස්සේ දුප්පත් පොහසත් ජාතියකම් ભેදකින් තොරව එතන ගොඩ ගහලා තිබෙනවා. එක්කෙනෙක් පමණක් නෙමෙයි දෙන්නෙක් තුන්දෙනෙක්ම එකවර ආදාහන කිරීම වලට ලක් කිරීම කරනවා. එහෙම නැත්නම් ඒ පිලිස්සීමේ කටයුතු සිදු කරනවා. ඔයත්තු හිතන්න කල්පනා කරන්න මෙහිම කාල පරිච්ඡේදයක් උදා වෙනකොට අපට අපේ ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව කොච්චරනම් දේවල් අපිට හිතන්න කල්පනා කරන්න ඉඩ කඩක් තිබෙනවාද? මගේ මේ දේශනාවට මූලික පාදක කාරණාවක් බවට පත්ුනේ මැරිච්ච අයට බණ කියන දෙයට වඩා ජීවත්වලා ඉන්න පිරිස අපි විශේෂයෙන් අපි අවබෝධ කරගත යුතුම කාරණාවක් තිබෙනවා. ඒ අවබෝධ කරගත යුතු කාරණාවම තමයි බෞද්ධයන් විදිහට අපි දන්නවා මරණාසන්න කෙනෙකුගේ චිත්ත ස්වභාවය පිළිබඳව විග්‍රහ කරන තැන්. අපි කර්මයේ පිළිබඳව බොහෝ කාරණාවන් සාකච්ඡා කිරීමේදී මිනිස්යාගේ චුති චිත්තේ පිළිබඳව සඳහන් කරනවා. ඒ චුති චිත්තේ විදිහට අපි සඳහන් කරන්නේ මරණාසන්න වෙලාවේදී ඔහුගේ සිතට පහළ වෙන සිතුවිල්ල. අවසන් සිතුවිල්ල කියලා ගත්තොත් වඩාත් නිවැරදි. ඒ අවසන් සිතුවිල්ල ඊළඟ ආත්ම භාවයේදී තමන්ගේ එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානයේ ගොඩනගා ගන්නකොට ඊළඟ භවයේ සකස් කර ගන්නකොට ඒ චිතු චිත්තේ තිබිච්ච ස්වභාවයේ తত্ত্বය ඍචවම බලපෑමක් ඇති වෙනවා. එතකොට මේ වසංගත කාල පරිච්ඡේදයක් තුල කෙනෙක් මරණයට පත් වෙනකොට ඒ මරණයට පත් වෙන කෙනාගේ ස්වභාවය චිත්ත ස්වභාවය කොයි වගේද කියලාද ඔබට දැනෙන්නේ? ඒක ඔබට කියන්න පුළුවන්ද? මට කියන්න පුළුවන්ද? අපි දන්නවා මේ කාරණාව දිහා බලනකොට කෙනෙකුගේ චිත්ත ස්වභාවයේ தત્ත්වය පිළිබඳව මට යම්මාකාරයක ප්‍රකාශනයක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ධර්මානුකූලව මේ කාරණාව පිළිබඳව අපිට කියන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබට සිතන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබට කියන්නත් බෑ, මටත් කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හේතුව මොකද? අපි සමහර වෙලාවට ඉතාමත්ම හොඳින් නිරෝගීව අපි ජීවත් වෙච්ච කාල පරිච්ඡේදයක් තිබුණා. ඔබ දන්නවා මේ කාලවකවානුව තුල සමහර ඇත්තන් ඉතාමත්ම නිරෝගීව තරුණ වයසේ ඉන්න උදවිය සමහර වෙලාවට කාය වර්ධන ශිල්පීන් ඇතැම් වෙලාවට හමුදාවේ ඉන්න නිලධාරීන් පොලිසියේ 27 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා ඒ කියලා මට දැනගන්න ලැබුණා. ඒත් අපි බලනකොට කෙනෙකුගේ ජීවිතයේ තුල කායිකව නිරෝගීමත්ව හිටපු ඇත්තෝ මේ හදිසි රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා මරණයට පත් වෙනවා. ඒත් මේ මරණයට පත් වෙන වෙලාවේදී ඔයත් හිතන්න කල්පනා කරන්න මේකට කිසිදු වයස් ભેදයක් ඇත්තේ නැහැ. එය දුප්පත්ද පොසත්ද වයස අවුරුදු 7 8ද 10ද 15ද 20ද කියලා කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.
බොහෝ දෙනෙක් මරණයට පත්ුනේ අපි දැක්කෙම එක්කෝ වයස අවුරුදු 60ට වඩා වැඩි උදවිය තමයි බොහෝ සෙයින් මරණයට පත්ුනේ. හැබැයි අපිට පේනවා මේ මෑත භාගයේදී ඔය පූජනීය ස්වාමින්වහන්සේලා අපවත් වුණා. මාද මුලින්ම සඳහන් කරපු පුලියදෙස් සුදම් ස්වාමින්වහන්සේ අපවත් වුණා. ඊට ප්‍රථම ස්වාමින්වහන්සේලා කීප නමක් පිළිබඳව අපි මාධ්‍ය හරහා දැක්ක. ඇතැම් වෙලාවට අපේ ඇසට නිත ගැටෙන අපි බොහෝ තොරතුරු සමහර දේවල් ලබා ගන්නේ මාධ්‍ය හරහා, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා. ඒ තුලින් තමයි අපි සමහර කාරණාවන් පිළිබඳව සම්නිවේදනය වෙන්නේ. ඔයetto හිතන්න කල්පනා කරන්න අපේ ඇහැට දකින්න නැතුව, අපේ කනට ඇහෙන්න නැතුව විවිධ තරාතිරම් වල පුච්චිලෝ කී දෙනෙක් නම් මේ මොහොතේදී මරණයට පත් වෙනවාද? බාබට සඳහන් කරන්නේ මේ මරණය පිළිබඳව සඳහන් කරමින් ඔබ තුළ අනියත බියක් ඇති කරන්නට නෙමෙයි. මේ කාල පරිච්ඡේදය තුළ මේ අවබෝධය හොඳට ඇති කරගෙන ඔබේ චිත්ත ශක්තිය වඩාත් හොඳට වර්ධනය කරගත යුතු වෙනවා. අපි ලබන සතියේ දේශනාවේදී ඔබට මා දේශනා කරන්නම් නියත වශයෙන්ම මේ ඔබේ චිත්ත ශක්තිය වඩාත් ප්‍රබල තත්යකට පත් කරගන්න. පිරිත වගේ තිබෙන වටිනා ශාන්ති කර්මික තියෙන වටිනාකම අපි ඒක කොහොමද භාවිත කරන්නේ, මේ ජීවිතයට කොහොමද භාවිත කරන්නේ, මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව අපි ලබන සතියේ දේශනාවේදී ඔබට මා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න දැන් ඔබ සමහර වෙලාවට බොහොම නිරෝගී සුවයෙන් ජීවිතේ ගත කරනවා. නමුත් මම සමහර වෙලාවට නිරෝගී සුවයෙන් ගත කරනවා. හැබැයි අපිට කොයි වෙලාවේදී කොයි මොහොතේ හෝ මේ රෝගකාරක තත්ත්වයට මුහුණ පාන්න සිදුවෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ සිදුවීම කියලා කියන්නේ සමහර වෙලාවට අපේ ජීවිතයේ කෙලවර වීමක් වෙන්න පුළුවන්. ඒකට මෙන්න මේ කියන කාලවකවානුවක් තුළ අපි මරුණු පිරිස පිළිබඳව හිතනවාට වඩා ජීවත් වෙලා සිටින ඔබ විශේෂයෙන් කල්පනා කරන්න ඕන ඔබේ චිත්ත ශක්තිය ගොඩනගාගෙන ඔබේ සිතුවිලි මොනතරම් ආකාරයකට ප්‍රබල තත්යකට පත් කරගන්න අවශ්‍යයිද කියන කාරණාව. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ තුලදී ඔබේ චිත්ත ස්වභාවී චිත්ත ශක්තිය ඉතාමත්ම පිරිසුදු ආකාරයකට ඒ වගේම පවිත්‍ර ස්වභාවකින් යුක්තව ධර්මානුකූලව වඩා ගන්නා තරමටම මා ගියවර ඔබට දේශනාවේදී සඳහන් කළ ආකාරයකටම ඔබේ ඥාන ශක්තිය ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. චිත්ත ශක්තිය ප්‍රබල වශයෙන්ම බලපානවා ඔබේ ශරීරය තුළ තිබෙනා වූ ඥාන ශක්තිය ගොඩනගන්න. ඒ නිසා ඒ ඥාන ශක්තිය වැඩි වෙනවා යයි කියලා කියන්නේ ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුළ විවිධාකාර විදිහෙහි ප්‍රතිශක්ති කරන පාණයන ඔබ සිද්ධ කරනවා, ආයුර්වේද පාණයන් සිද්ධ කරනවා. ඒ සියලු දේවල් අතරතුර වඩාත් හොඳ සෞඛ්‍ය පුරුදු වගේම මානසික වශයෙන් උපැති කරගන්න පුරුදුත් ඔබේ සෞඛ්‍ය තත්ත්වයට නිරෝගීකමට මේ බොහෝ රෝගාබාධයන්ගෙන් ගැලවීම සඳහා හේතු වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ මට පේන දේ තමයි ජීවිතේ අපි කවරම දාක්වත් බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට බොහෝ සෙයින් මිනිස්සු රෝගකාරක තත්ත්වයන්ට පත් වෙනවා. ඒ වගේම මරණයට පත්වන ස්වභාවයත් අපිට බොහෝ සෙයින් දකින්න ලැබෙනවා. තව ටික කාලයක් යනකොට ඔයetto හිතන්න පුළුවන් ද මීට වඩා රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. මුළු සමාජයේම රෝගකාරක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් තිබෙන ඉඩකඩක් අනාගත කාලේ ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක කියන්න බෑ. මොකද හේතුව ලෞතර භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ මේ ලෝකයේ තුල තියෙන දේවල් පිළිබඳ අපිට නිමිති කියන්න බෑ. මම අහවල් කාලෙදී මැරෙනවා, මගේ ආයුෂ ප්‍රමාණය මෙච්චරයි, මම මරුණාට පස්සේ අහවල් තන වලදාන්නේ කියලා මේ විදියට මේ කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ පිළිබඳව නිමිති සකස් කරන්න බෑ. ඔයetto දන්නොයි කොළඹ බොරැල්ල කනත්තේහි සමහර ඇත්තන් තමන්ගේ මරණේ සිදු වුණාට පස්සේ වලදැමීම සඳහා ඒ වගේ සමහර සොහොන් වල බිම් කොටස් වින් කරගෙන තිබෙනවා. ඒවට මාසිකට අවුරුද්දකට මං හිතන්නේ මුදල් හදල් ගෙවීමකුත් සිද්ධ කරනවා. මේ ගම්පලාත්වල නොවුනට සමහර තැන්වල ඒ විදියට සිද්ධ වෙනවා. නමුත් එවිනි කෙනෙකුට ඔයetto හිතන්නකෝ අපි මරුණාට පස්සේ එතන වල දාන්න පුළුවන්ද? කිසිසේත්ම ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. කොරෝනා වසංගත තත්ත්වේ නිසා මරණයටපත් වෙච්ච මිලමුදල් තියෙන ඇත්තෝ ඒ විදිහට මරණයටපත් වුණාට පස්සේ තමන් වින් කරගත්ත භූමිය තුළ කවදාවත් තමන්ට මේ විදිහට භූම දානය කරන්න ඉඩකඩක් ලැබුණේ නැහැ. තමන්ගේ නිවාසවල තිබෙන සමහර ඇත්තෝ තමන්ගේ පොදු පවුලේ සුසාන භූමිය කියලා තිබෙනවා, වින් කරගෙන තිබෙනවා. මේවා එකක්වත් පින්වත්නි අපිට නියත වශයෙන්ම අපේ මරණය සිද්ධ වුණාට පස්සේ වලදාන තැන්යයි කියලා කිසිවකටත් කියන්න ලැබෙන්නේ නැහැ. තුන් හතර දෙනා එක ගොඩේ දාලා පුච්චනකොට ඔයetto හිතන්න මොනතරම් අපි අවිනිශ්චිත ලෝකයක් තුල මුලාවට පත්විච්ච ලෝකයක් තුලද අපට අපේ ජීවිතේ ගත වෙන්නේ. පාඹට මුලින්ම සඳහන් කළා මරණය කියලා කියන එක කාටවත් වළක්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කෙනෙකුගේ මරණය ආයුක්කය මරණය විදිහට සඳහන් කරන
ආයුෂයේ අවසන් වීම නිසා මරණයට පත් වෙනවා. කම්මක්කය මරණයේ උයෙත්තු දහන්වා කර්ම විපාක ඉවරුණාට පස්සේ ලැබීම නිසා කෙනෙක් මරණයට පත් වෙනවා. උභයක්කේ මරණය කියලා කිව්වට පස්සේ ආයුෂියත් කර්මියත් මේ දෙකම අවසන් වුණාට පස්සේ බලපෑම මත කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. උපච්ඡේදක මරණ කියලා කිව්වේ මා මුලින් සඳහන් කරපු කාරණා තුනින්ම තොරව විවිධ හේතුන් පාදක කරගෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එතකොට මේ මෙවැනි අවස්ථාවකදී අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න ඕන කාරණාව තමයි එතකොට වයස අවුරුදු 60 70 80 කියලා සමහර ඇත්තු මරණයට පත් වෙනකොට ඒ සමහර වෙලාවට කෙනෙකුගේ පරමායුෂ අවසන් වෙච්ච කාල පරිච්ඡේදය. තවත් සමහර ඇත්තන්ගේ වයස අවුරුදු 25 30 40 දී මරණයට පත් වෙනවා. ඒ ඇත්තන්ගේ ජීවත් වෙන්න ආයුෂ ප්‍රමාණය තියෙද්දී කර්මය බලපාලා යම් ආකාරයකින් මරණයට පත් වෙන්න පුළුවන්. මේ කර්ම සංකල්පේ ගොඩාක් වටිනවා පින්වත්නි. අපට අපේ ජීවිතයේ පිළිබඳව බොහෝ දේවල් හිතන්න කල්පනා කරන්න සහ ඒ වගේම ඔබේ කලබල වෙන සිත එක්තරා ආකාරයකට සනසීමක් ලඟා කර ගැනීම සඳහා මේ කාරණාව බෙහෙවින්ම බලපානවා. දැන් අපි හිතන්න මේ කාලවකවානුව තුළ කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ මරණයට පත් වෙන වෙලාවේදී එහෙම නැත්නම් අපි හිතුවොත් කල්පනා කළොත් මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා කෙනෙක් මරණයට පත් වෙනවා. ඒ මරණයට පත්විච්ච කෙනාගේ තිබිච්ච චිත්ත ස්වභාවය එහෙම නැත්නම් අපි හිතුවොත් කල්පනා කළොත් එයා මරණාසන්න තත්ත්වයකට පත් වෙනකොට එයාට මොන වගේ දේවල් Tamanගේ මනසට ගෝචර වෙන්න ඇතිද? මේක ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නකොට කෙනෙක් එකපාරටම මෙවිනි රෝගකාරක තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒ රෝගකාරක තත්ත්වයට පත්විච්ච කෙනෙකුට Tamanගේ හිත හදාගන්නට තාමත්ම අපහසුයි. ඒක ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාවක්. කිසියම් කෙනෙක් ධර්මයේ තුල Tamanගේ සිත පිහිටලා නැත්නම් ඒ ධර්මයේ තුල සිත පිහිටපු නොපිහිටපු කෙනෙක් හදිසියම රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා රෝහල් ගත කරලා හිටියට සමහර වෙලාවට මරණයත් ජීවිතයත් අතර සටනක් දෙනකොට එවැනි පුච්චලිකුට මේ Tamanගේ හිත පිහිටුවා ගැනීම කියලා කියන එක එහෙම නැත්නම් චුතිචිත්තයට අවශ්‍ය කරන මානසික ස්වභාවය සකස් කරගන්නවායි කියලා කියන එක පින්වත් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. අපේ දේශනාවන්වල සඳහන් වෙනවා කිසියම් කෙනෙක් Tamanගේ ශරීරය එහෙම නැත්නම් ජීවිතය තොර කරගන්නව නම් කඩුවකින් යනගෙන එහෙම නැත්නම් වස විස පානය කරලා එහෙම නැත්නම් ගෙලවැළලාගෙන එහෙම නැත්නම් මොනහරි කන්දකින් හෝ එහෙම නැත්නම් වෙනත් පරවතකින් පැනලා මරණයට පත් වෙන ඇත්තන්ට කිසිදු වෙලාවක Tamanගේ ජීවිතයේ තුල මේ ධර්මයේ පිළිබඳ සිහිපත් කරන ඉඩකඩක් උണ്ട ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ සිත තුල තිබෙන්නේම එක්තරා ආකාරයකට ආවේගශීලී ස්වરૂපයක් ඒ වගේම විවිධ සිතුලි ක්‍රියාත්මක වීම සිදෙනවා. එවැනි අවස්ථාවකදී අපිට පේනවා ධර්මයේ පිහිට එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ඇති කරන තරම් එවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදය තුලත් සමහර ඇත්තන් මරණයට පත්වනකොට ඒ මරණයට පත්වන වේලාවකදී පින්වත්නි අපිට පේනවා ඒ ඇත්තන්ගේ ජීවිතය තුළ බොහෝ දෙනෙකුට Tamanගේ ජීවිතය තුළ බලාපොරොත්තු නොවිච්ච ආකාරයකට මෙවැනි රෝගකාරක තත්ත්වයන්ට පත්වනකොට Tamanගේ මානසික ස්වභාවය වඩාත් හොඳින් එමගෙම එක්තරා ආකාරයක ධර්ම මානසිකාරයක් තුළ ගොඩනගා ගන්න ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි මේ කාරණාව ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක් තමයි අද මා ඔබට මේ දේශනාව සඳහා පාදක කරගත්තේ. ඒ පාදක කරගත්ත දේශනාව තමයි අංගුත්තර නිකායේහි තිකනිපාතේ සඳහන් වන නීවරණය වර්ගයට අයත් අසමහ සමයේ කියන සූත්‍ර දේශනාව. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ප්‍රධාන වීරිය කියලා කියන එක. එම නැත්තම් අපි ගත්තොත් එහෙම මේ ධර්මයේ වඩන්ට කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරන කෙනාට වඩාත් නොගැලපෙන කාල පරිච්ඡේදයක් තිබෙනවා. එහෙම නැත්නම් නොගැලපෙන කරුණු පහක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව ඔබට ඔබේ ජීවිතේට මේ කියන බරපතලම කාරණාවන් ජීවිතේට බලපාලා නැහැ. ඒකට කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතේ තුළ ධනෙන් බලෙන් හෝ වේවා එහෙම නැත්නම් විනත් බොහෝ කාරණාවලින් Tamanගේ සිත ජීවිතේ පුරවාගෙන භෞතික ලෝකයේ තුල තිබෙන බොහෝ කාරණාවන් එක Taman ජීවත් වෙනවා නම් ඒ සියලුම කාරණාවන් කියලා කියන්නේ වෙන කිසිම කාරණාවක් නෙමෙයි කෙලෙස් බද්ධ වෙච්ච කාරණාවන්. ඒ කෙලෙස් බද්ධ වෙච්ච කාරණාවන් එක ජීවත් වෙන බොහෝ දෙනෙකුට ධර්මීය පිළිබඳව හිතන්න ඉඩකඩක් ඇත්තේ නැහැ. ඒතකොට ඒත් බොහෝ වෙලාවට කල්පනා කරන්නේ නැහැ
තමන් ලෙඩ වෙනවා කියලා කියන එකත් මරණයට පත් වෙනවා කියලා කියන එකත් මේ සියලුම දේවල් තමන්ට අත්හැරලා දාලා යන්න සිදු වෙනවායි කියලා කියන හැඟීම අදහස බොහෝ අත්තන්ට සිදුවන්නේ. ඊට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි අර අවිජ්ජා පච්චා සංඛාරා සංඛාර පච්චා භවෝ කියන මේ පටිසම්පද දේශනාවතුල සඳහන් කරපු කාරණාවෙදී බොහෝ දිනෙකට මේ අවිද්‍යාව එහෙම නැත්නම් නොදැනීම චතුරාරි සත්‍ය පිළිබඳව තිබෙන නොදැනීම මේ ලෝකයේ තුල තිබෙන යථා ස්වභාවයේ නොදැනීම නිසා බොහෝ විලාවට තමන් කල්පනා කරන්නේ නැහැ තමන් මරණයට පත්වන එකත් ඒ වගේම ලෙඩට පත්වන එකත් මේ සියලුම දේවල් තමන්ට අත්හැරලා දාලා යන්න සිදුවනවා කියලා කියන හැඟීම ඇති කරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න ඉදුනේ මේ කොරෝනා හැදිලා මෙතනදී සඳහන් කරන්නේ මා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔබ ඔබේ ජීවිතයේ තුල කිසියම් අනතුරුදායකම අවස්ථාවකදී ඔබ ධර්මයේ මෙනෙහි කරනවාට වඩා ඔබ නිරෝගී ඔබට ඔබේ ජීවිතයේ තුල ගත කරන කාල පරිච්ඡේදයේ තුල ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් නම් ධර්ම මානසිකාරය ඇති කරගන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයේ තුල බයක් සැකක් සන්තාසයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. බලන්නකෝ මේ දේශනාව තුළ තියෙන ප්‍රායෝගිකවම කොච්චර වටිනාකමක් තිබෙනවද. පංචමේ වික්ඛවේ අස්මයා අස්පදානාය කතමේ පංච. මහණෙනි මේ ප්‍රධාන වීරිය කරන්ට නොගැලපෙන කාල පරිච්ඡේද කාරණා කීපයක් තිබෙනවා. එහෙම නැත්නම් අවස්ථා පහක් පිළිබඳව මේ දේශනාවේදී සඳහන් කරලා තිබෙනවා. ඉද වික්ඛවේ වික්ඛෝ චින්නෝ හෝති ජරාය අභිභූතු අයං වික්ඛවේ පඨමෝ අස්මාය පදානාය. ඔල කිසියම් කෙනෙකුට යම් කිසි අවස්ථාවකදී බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතයේ තුල ජරා ජීර්ණ තත්යකට පත් වුණාට පස්සේ ඒ ජරා ජීර්ණ තත්යකට පත්විච්ච කෙනෙකුට ඇත්ත වශයෙන්ම මේ ප්‍රධාන වීරිය කියන එක එහෙම නැත්නම් ධර්මයේ වඩන්ට අපි හිතුවොත් එීම සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන් සත්ත බොච්චංග ධර්ම වඩන්ට සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්ට ඔහුට තමන්ගේ ශරීරයේ තුල එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ තුල ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි කරන්න පුළුවන් බැරිකමක් ඇත්තේ මම මෙතනදී අදහස් කරන්නේ කිසියම් කෙනෙකුට 100%ක්ම මේ දේ කරන්නට බැහැයි කියලා කියන කාරණාව නෙමෙයි. නමුත් වයසට ගියාට පස්සේ අපි ජරාවටපත් වෙනවා කියලා කියන්නේ අපේ ශාරීරියේ තුළ විවිධාකාර විදි දුබලතාවන් ගොඩනගෙන අවස්ථාවන් තිබෙනවා. අපි ඇස් දෙක පේන්නේ නැතුව තිබෙනවා. අපේ කන් දෙක හරියට ඇහෙන්නේ නැහැ. ඒ වගේම අපිට සමහරවිට යන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එකතැනක වාඩි වෙලා ඉන්න බෑ. සමහරවිට පෑයක් දෙකක් ඉඳගෙන වාඩිලා ඉන්නකොට අපිට හරි අපහසුාවක් දැනෙනවා. සමහරවිට කුටුවක ඉඳගෙන බණ ටිකක් අහන්න බෑ භාවනාවක් කරන්න බෑ ඇඳේ නිදාගත්තත් අමාරුයි එක පැත්තක නිදාගත්තම තමන්ගේ විවිධාකාර ආබාධයන් නැති වෙනවා ස්වභාවයන් නැති වෙනවා එතකොට අපිට යම් විදියකින් අපිට පේනවා අපේ ශාරීරියය තුළ මේ ජරාවට පත්වන ස්වභාවය තුළ අපිට මේ ධර්මී වැඩිමී කිසියම් ආකාරයක අපහසුකමක් තියෙනවා දැන් ඔබ දන්නවා සමහර ඇත්තන් බොහෝ වෙලාවට කියන කාරණාවක් තියෙනවා ඒ කියන කාරණාව තමයි මට මේ බණ කොච්චර ඇහුවත් මගේ මනසේ පිහිටන්නේ නැහැ. එහෙම නැත්නම් මට මතක ඇත්තේ නැහැ. හැබැයි අපි දන්නවා සමහර වෙලාවට බොහෝ කාලයක් තිස්සේ ජීවිතේ තමන් දන්නා කාල පරිච්ඡේදයේ ඉඳලාම බණ අහලා ඒ වගේම ධර්මයේ වඩලා ඒත් අන්න මේ වයසට ගියා කියලා ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හොඳට බණ ටික කියනකොට තේරෙනවා. ඒ වගේම භාවනාවකට තමන් ඉඳගත්තට පස්සේ තමන්ගේ මනස ඉතාමත්ම හොඳින් තබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා බලන්න එතකොට දැන් වයසට ගියත් තියෙත්තන්ගේ දුබලතාවන් ගොඩක් තිබුණත් අර බණපදියක් ඇහෙනකොට තමන්ගේ හිත එක්තරා ආකාරයකට සමාධිගත වීමක් සිදු වෙනවා හේතුව මොකද එය වයසට ගියාට පස්සේ පුරුදු කරපු දෙයක් නෙමෙයි හැබැයි ජීවිත කාලේ පුරාවට මේ පුරුදු කරගෙන ආපු ඇත්තෝ සමහරෙත්තන් අපි දන්නවා ජීවිතේ සමහර වෙලාවට අහම්බෙන් බණපදියක් අහලා බොහෝ වෙලාවට අපට සඳහන් කරන්නේ අපි අහම්බෙන් සමහරලාට මේ බණ ඇහුවි මේ ධර්ම දේශනාව අහම්බෙන් ඇහුවි මම එදා ඉඳලා ධර්මයට කිසියම් ආකාරයක නෙඹුරුකමක් තිබෙනවා මට මගේ ජීවිතයේ ඇතිවෙන බොහෝ කම්පනයන් වලදී මගේ සිත් තුළ උපන්නා වූ බලවත් වූ ක්ලේශ ධර්මයන් මතුවෙනකොට ගැටීම් ඇතිවෙනකොට මම ගොඩාක් වෙලාවට හිතනවා කල්පනා කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ධර්මයේ පිළිබඳව හිතනකොට මට පුදුමාකාර විදිහේ හිතට සැනසීමක් ඇති වෙනවා අයයි කියලා සමහරැත්තෝ සඳහන් කරනවා එතකොට වයසටම ගිහිල්ලා අපි ඉඳගෙන බණහන දීට වඩා අපි පුළුවන් කාලයේදී අපි ධර්මයේ තමන්ගේ ජීවිතය මනස සම්පූර්ණයෙන් ඒ සඳහා යොමු කරන්නම අවශ්‍ය වෙනවා දැන් ඔයetto දන්නවා සමහර වෙලාවට වයසටම ගියාට පස්සේ ඒ වයසටම ගියපු වෙලාවේදී අපි කොච්චර බණහන්න කියලා කිව්වත් ඒ ඇත්තන් දෙක කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ
මෙච්චර ධර්මයන් දේශනා කරන රටේහි බලන්න ඔබට ඔබේ නීම සීම සමහරලාට වයසට ගියපු ඔබේ අම්මා තාත්තා ආච්චි සීයා ධර්මයට නැඹුරු කරගන්න එක්තරා ආකාරයක අපහසුාවක් තිබෙනවා. ඒ හැම දිනාට මේ සම්‍යක් දෘෂ්ටිය පිහිටන්නේත් නැහැ. හැම කෙනාටම මේ ධර්මයේ වඩන්ට ප්‍රධාන වීර්යය වඩන්ට ඒ හැම කෙනාටම පුළුවන්කමක් ලැබෙන්නේ. සමහර ඇත්තන්ට පෙර සසර පුරුද්ද තුලම මේ කටයුත්ත කරන්න පුළුවන්. දැන් පුංචි දරුවන්ට අපිට පේනවා ධර්මයේ හොඳට අහනකොට මේ පුංචි දරුවන්ට එකපාරටම තමන්ගේ මනස ධර්මයේ කෙරෙහි නැඹුරු වීමක් සිදු වෙනවා. වැඩිහිටියන්ට වඩා පුංචි දරුවන්ගේ සමහර දරුවන්ගේ චිත්ත ස්වභාවය ඉතාමත්ම පිවිතුරුයි. ඒ විතරක් නෙවෙයි භාවනාවකටවත් ඔවුන්ට තමන්ගේ සිත ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් පුරුදු කරන්න පුළුවන්. ඒවත් සමහර කාරණාවන් බලනකොට පින්වත්නි සසර පුරාවටම ආපු කාරණාවන් බවට පත් වෙනවා. බලන්න දැන් දෙවෙනි කාරණා පුනච්ච පරං වික්වේ වික්කු ව්‍යාදිතෝ හෝති ව්‍යාදිනහා අභිභූත වයං වික්වේ ဒුතියෝ අසමහයි පදහනාය. මේක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ කිසියම් අවස්ථාවකදී අපි ව්‍යාදියට පත් වෙලා එහෙම නැත්නම් ලෙඩ දුක් ආදීන් පිළීමකට ලක් වෙනකොට මේ ප්‍රධාන වීරිය වඩන්ට එක්තරා ආකාරයක අපහසුාවක් තිබෙනවා. දැන් බලන්න එතකොට අපිට බලවත් විදියටම රෝගාකාරක තත්යන් උදා වෙනකොට මම සඳහන් කළේ එකයි දැන් මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදයේ තුල ඔබ දන්නවා සමහර ඇත්තන්ට ඔක්සිජන් ලබා දීලා එහෙම නැත්නම් මේ බට ගහලා ඔක්සිජන් ලබා දීලා ඒ કૃත්‍රිම ශෝෂණය ලබා දීලා මේ බොහෝ දේවල් කරනකොට ඒ ඇත්තන්ගේ තමන්ගේ මනසේ තියෙන ස්වභාවීය තත්ත්වය බලනකොට තමන්ට එකපාරටම මේ ධර්ම මානසිකාරයේ ගොඩනගන්නට ලැබෙන්නේ නැහැ. ඒකට තාමත්ම දරුණු ආකාරයකට ප්‍රබල ආකාරයකට අපට පේනවා මේ රෝගකාරක තත්ත්වයන්ට පත් වුණාට පස්සේ ඒ ඇත්තන්ට මේ ධර්ම මානසිකාරය ගොඩනගන්නට බැරිකමක් තිබෙන හේතුව මොකද තමන් ධර්මයේ වඩලා නැහැ පුරුදු කරලා ඇත්තේ නැහැ. ඉතින් සමහර වෙලාවට මේ රෝගකාරක තත්ත්වයන්ට පත් වුණාට පස්සේ සමහර ඇත්තු අපින් නිදන පිරිත් නූලක් දෙන්න කියලා. එහෙම නැත්නම් අපිට පිරිත් සූත්‍රයක් සජ්ජහායනා කරලා ආශිර්වාදේ කරන්න කියලා කියන පන්සල ඉඳලා ආශිර්වාදේ කරන්න කියනවා. අපි මේ සියලුම දේවල් පින්වත්ති කරන්න පුළුවන්කමක් තිබෙනවා. මේ සියලුම දේවල් වල ඉසියම් ශක්තියකුත් බලයකුත් තිබෙන. හැබැයි අර මේ ස්වභාවයකට තත්ත්වයකට මුණපාන පත්වන පුජ්‍යලයාගේ මානසික සියන ස්වභාවය බොහෝ සෙයින් වෙනස් කරන්න අපිට හැකියාවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා ධනංජාන සිටුවරයා වගේ සිටුවරයෙකුගේ චිත්ත ස්වභාවය ගොඩාක් දුරට වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා මජ්ක්‍ධිම නිකායේ තිබෙන ධනංජාන සූත්‍ර දේශනාව. ඒ දේශනාවේදී පැහැදිලි කරන්නෙම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ධනංජානි සිටුවරයාට මම මේ ඔබට කියන්නා වගේම උන්වහන්සේ එදා දේශනා කළා ධනංජානි සිටුවරය ඔබේ ඇස්කන් පේන කාලයේම ඔබ ධර්මයට නැඹුරු වෙන්න ඔබ ධර්ම මානසිකාරය ඇති කරගන්න ඔබේ ජීවිතයේ මිලමුදල් හරියම්බ කරගන්න දේවල් ඔබේ ධර්මල්ලන්නේ ඔබ ජීවත් වෙනට ඔබේ කාලයක් යොමු කරගන්න ධර්මීය මිනිහි කරන්න. නමුත් ඔබ එදා දුන්න උත්තරේම එදා ධනංජානි සිටුවරයාට ලබා දුන්නා සාරිපුත්තයන් වහන්සේට. ඒ තමයි කිව්වේ ස්වාමීනි මට මගේ ධර්මල්ලොන්ගේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා. මගේ ස්වාමි දියණියගේ රාජකාරිය ගොඩක් තිබෙනවා. මම රජයේට කළ යුතු බොහෝ රාජකාරියන් තිබෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු තිබෙනවා. මේ බොහෝ දේවල් නිසා මට මේ සඳහා යෙදෙන්නට කාලයක් ඇත්තේ නැහැ. අපට අපේ ජීවිතය තුළ ඔය ඇත්තන්ගේ ජීවිතය තුළ අපට පේනවා මේ කියන සාධක බොහෝ සෙයින් ඉදිරිපත් කරනවා. කවුරු හරි කෙනෙකුට අපි කිව්වොත් බණපදයක් අහන්නට ධර්මයේ මෙනෙහි කරන්නට වන්දනාමාන කරන්නට මේක කවදරි දවසක ඔබට ඔබේ ජීවිතයට අනුගාමික නිදානයක් විදියට ඔබට ඔබේ ජීවිතය තුළ මහා ශක්තියක් විදියට එනවා යයි කියලා අපි කොච්චර කිව්වත් සමහරැත්තන් කියන්නේ මේ කාලෙදී මට ගොඩාක් වැඩ වැඩි මේ කාලෙදී මට දරුවන්ගේ වැඩ තියෙනවා ගෙවල් දොරවල් හදන වැඩ තියෙනවා මුණුබුරු මිනිබිරියන් බලන කටයුතු තියෙනවා මේ සියලුම දේවල් පින්වත්නි අපිට ඉදිරිපත් කරන සාධක. හැබැයි ලෝතුරා බුදුහාමුදුර අපට දේශනා කරන්නේ මේ ජීවිතයේ තුල කවදරි දවසක ඔබට මුණපාන සිදුවන්නේ තනියමයි. ඒ නිසා අවසන් මොහොත කියලා කියන්නේ කවුරුත් ඔබ ළඟ ඇත්තේ නැහැ. දැන් කොරෝනා වසංගත තත්ත්වය නිසා මරණයට පත් වෙන කෙනෙක් මරණීය ජීවිතයත් අතර යා ගත කරනකොට ඇඳක ගත කරනකොට ඔක්සිජන් දීලා මේ විදිහට තාමත්ම අපහසුයෙන් ජීවිතය ගත කරනකොට අපි කවුරුත් නැහැ. ඔයත් කවුරුත් නැහැ. ඔබේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඒ ඇඳ ළඟ ඇත්තේ නැහැ. තනියම ජීවිතේ මුණපාන සිදුවන්නේ කෙනෙක් රෝගාබාධයන්ට පත් වෙලා එවිනි සබහකින් යුක්තව රෝහල්ගත වෙලා ඉන්නවා වගේම ජීවිතේ කවදාහරි දවසක ඔබ මේ කර්මයක් අවසන් කරලා ඔබේ ආයුෂත් අවසන් කරලා ජීවිතේ සැඳෑ සමියත් ගත කරලා ජීවත් වෙන ඔබට සමහර වෙලාවට
ජීවත්වෙන්නේ තනියම හුදකලාවේ කාමරයකට වෙලා එහෙම නැත්නම් තමන් හදා වඩාගත් තැනක තමන්ට ජීවත් වෙන්න සිදු වෙනවා එක්කෝ තමන්ගේ දරුවන් යටතේ ජීවත් වෙන්න සිදු වෙනවා එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ අපපස්ථානෙන් යටතේ ජීවත් වෙන්න සිදු වෙනවා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තුළ සැඳෑ නිවාසයක එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයක තමන්ගේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා බලන්න අපි මේ ගැන කවරම කාලෙකවත් අපි හිතන්නේ නැතුව කල්පනා කරන්න නැතුව නමුත් අපේ ජීවිතේ ගත වෙලා තිබෙන වෙනත් බොහෝ දේවල් ගොඩනගන්න සකස් කරගන්න. ඒ සම්මුති ලෝකයේ තුල ඔබ ගොඩනගාගත්ත බොහෝ දේවල් පරමාර්ථය දකින්නකොට ඔබ ගොඩාක් කම්පණයකට පත් වෙනවා. ජීවිතේ සමහර වෙලාවට අවසන් කාල පරිච්ඡේදයන් තුල මේ කියන ස්වභාවය ඉතාමත්ම හොඳින් දකින්න ලැබෙනවා. ඒකද හේතුව අපිට ළඩක් දුකක් හැදිලා අපි වයසට ගියාට පස්සේ තමයි සමහර වෙලාවට අපිට ඕනේ නිහිත හදාගන්න ධර්මයේ ධර්මයේ කියලා. මාබට මෙතනදී මතක් වෙන මේ සම්මුති ලෝකයයි කියලා කිපු කාරණාව සදාහන් කරනකොට හරි අපූර්ව සිද්ධියක් පින්වත්නි හරි අපූර්ව කතා බහක් මම දැක්කා සමාජ මාධ්‍යයක සටහන් කරලා තිබුණා අපිට ගොඩාක් වෙලාවට මේ වැඩිහිටි ඇත්තන්ට මේ සමාජ මාධ්‍ය ජාලාවන් භාවිත කරන්න ඉඩකඩක් නොලැබුණත් අපිට බොහෝ කාරණාවන් පිළිබඳව යම් යම් දැනුමක් වීම ලබා ගන්නට මේ සමාජ මාධ්‍ය තුල ඉතාමත් වටිනා වූ දේවල් තිබෙනවා ලිපි ලේඛනයන් තිබෙනවා ඔබ දන්නවා මේ කතාව කියලා කියන්නේ හරි අපූර්ව කතාවක් මේ සමහර වෙලාවට ඔබට මේ ජීවිතයට වඩා සමීප කාරණාවක්. දැන් අපි දන්නවා වැඩිහිටියන් තන් සමහර වෙලාවට අවුරුදු 60න් පස්සේ. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට කියන්නේ සාමාන්‍ය විදිහට කියන්නේ විශ්‍රාමගත කාල පරිච්ඡේදය. අප දන්නවා මේ ධර්මීය ශ්‍රවණය කරන බොහෝ විශ්‍රාමික අපේ අම්මලා තාත්තලා කියලා සියලා බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට හෙද වෘත්තිය වෙන්න පුළුවන් ගුරු වෘත්තිය වෙන්න පුළුවන් වෙනත් තැනක සේවාවන් කරපු ඇත්තෝ ඔබ සමහර වෙලාවට ඔබේ ජීවිතයේ තුළ ඔබ විවිධ තරාතිරම් වල ඔබ ඉතාමත්ම ඉහළ තනතුරු දරපු ඇත්තෝ පිරිසක් පාලනය කරමින් හිටපු ඇත්තෝ විවිධ අධ්‍යක්ෂකවරු කොමසාරිසරු මේ ආකාරයට විවිධ තනතුරු දරපු ඇත්තෝ මේ කතාවේ තිබිච්ච හරි අපූර්ව දේ තමයි එක්තරා විශ්‍රාමික සුවයෙන් ගත කරන පුජ්‍යලෙක් යා හිමීට හිමීට විශ්‍රාමින් පස්සේ ආ එවිදගෙන එවිදගෙන යනවා. ඔබ දන්නවා සමහර ඇත්තෝ නගරබද ප්‍රදේශවල ජීවත් වෙන පිරිස තමන් විශ්‍රාම ගියට පස්සේ කරන්න කියන දෙයක් ඇත්තේ නැහැ. ඒත් උඟුත් කරන්නේ තමන්ගේ ශරීර සුවතාව සඳහා එවිදින එක කරනවා. ගම්බද ජීවත් වෙන අපේ අම්මලා තාත්තලා නම් වෙඩි හිටියු නම් ඊයත්තන්ට ඕන තරම් වැඩ කටයුතු තිබෙනවා. තමන්ට වතු පිටිවල වැඩ කටයුතු තුන නොයෙකුත් දේවල් නිරත වෙන්න තිබෙනවා. හැබැයි ඒකත් එක්තරා කාලයක පමණයි. ඊට පස්සේ තමන්ට හුදකලාවේ තනියම එක්තැනවල ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. මේ විශ්‍රාමික ගිහිල්ලා ඉන්න පුජ්‍යලයා වටේ ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා යා එක්තැනක ඉඳගෙන ගිමන් හරිනවා මේ ගිමන් හරිනකොට මෙයාට පේනවා තැන් තැන්වල බංකුල තවත් පුජ්‍යලෝ වාඩිලා ඉන්නවා මෙයා සඳහන් කරනවා Tamanḍa මම එක්තරා ආයතනයක අධ්‍යක්ෂකවරෙක් දැන් අර ඉන්න කෙනා එක්තරා කොමසාරිස් කෙනෙක් අර ඉන්න කෙනා හමුදාවේ හිටපු අහවල් නිලතර දරපු කෙනා මේ ඔක්කොම දැන් මොකද වෙලා තියෙන්නේ විශ්‍රාම ගිහිල්ලා මෙයා කියන්නේ මේ විශ්‍රාම ගියපු අපි ඔක්කොම ටික හරියට බල්බෙක තියෙන ෆිලමන්ට් එක ගියපු මිනිස්සු හා සමානයි. ඔබ දන්නවා බල්බෙක තියෙන වටිනාකම තියෙන එහි තියෙන අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ මගේ තීරුම හේට මම සඳහන් කරන්නේ ඒකේ තියෙන ෆිලමන්ට් එක තියෙනකන් විතරයි ඒකේ වටිනාකමක් තිබෙන්නේ. ඒ වොට් 100ද 10යිද 20ද 30ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ආලෝකය ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා නැකේ වටිනාකමක් තිබෙනවා. හැබැයි මේ ෆිලමන්ට් එක ගියාට පස්සේ වොට් 100ක් තිබ්බත් එකයි 10ක් තිබ්බත් එකයි ඒකේ කිසිදු වටිනාකමක් නැත්තේ. LED ද මොකක්ද කියලා කියන කිසිම ප්‍රශ්නයක් නැත. මේ ෆිලමන්ට් එක ගියාට පස්සේ කිසිම ආලෝකයක් නැතුව පැත්තකට විසි කරලා දානවා වගේ අපිට තනතුරු සහ නොයිකුත් දේවල් තියෙනකොට අපි මහා මිනිස්සු විදියට බල සම්පන්න මිනිස්සු විදියට ආලෝකයක් විහිදාගෙන හිටපු මිනිස්සු අවුරුදු 60න් 65න් පස්සේ කිසි වටිනාකමක් නැති මිනිස්සු බවට පත් වෙනවා. අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ මේ කියපු උදාහරණය තුළින් හොඳටම පෙන්වන්නේ එක්කෝ අපේ ජීවිතය තුළ අපි ඒ වැඩ කරපු ආයතනට අපි වටිනාකමක් ඇත්තේ නැහැ. අපේ ගෙවල් දොරවලට වටිනාකමක් ඇත්තේ නැහැ. අපේ දරුවන්ට වටිනාකමක් ඇත්තේ නැහැ. මුණුබුරු මිනිබිරියන්ට වටිනාකමක් ඇත්තේ නැහැ. හැබැයි ඊට මෙපිටින් කාල පරිච්ඡේදයේ තුල ඔබ විශාල තනතුරු දරමින් මිල මුදල් හම්බ කරමින් රස්සා කරමින් නොයෙකුත් දේවල් කරමින් ඔබ ජීවත් වුණා. ඔබ මාන්නෙන් සමාහලට ජීවත් වුණා. ඔබ සඳහන් කරනවා මම මේ වගේ දේවල් කරා කියලා. ඔබ ඒ කියන බොහෝ දේවල් ඔබේ වටිනාකම් සියලුම දේවල් අවසන් වෙන අවුරුදු 65න් පස්සේ ක්‍රමින් ජරාජීර්ණ තත්යකට පත් වෙනකොට වයසට යනකොට ව්‍යාධි තත්යකට පත් වෙනකොට අපි ගොඩනගාගත්ත සකස් කරගත්ත පිළිල කරගත්ත සම්මුති ලෝකයේ සම්පූර්ණ බොරුවක් බවට පත් වෙනවා. එතකොට අපට අපේ හිත හදාගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. මිනිස්සු ඔබට
පෙර පරිදි ගෞරව කරන්නේ නැහැ. මිනිස්සුෙකුට තනතුරක් තියෙනකොට තමයි ඒ තනතුර තියෙන පාවිච්චි කරන කාල පරිච්ඡේදය තුළ තමයි ඔහුට ගෞරව කිරීමක් කරන්නේ. ඔයත් හිතන්න කල්පනා කරන්න උසාවියක නඩුකාරයෙක් සිටිනවා. ඒ උසාවකේ නඩුකාරයෙක් ඉන්නකොට යා නඩු අහන කාල පරිච්ඡේදය තුළ පමණයි ඔහුට ගෞරව කිරීමක් කරන්නේ. ඔහුට හාම්දුරුනි කියලා කතා කරන්නේ, ස්වාමිනි කියලා කතා කරන්නේ. හැබැයි ඔහු විශ්‍රාම ගියපු දවසකට ඔහු සාමාන්‍ය මිනිහෙක් බවට පත් වෙනවා. මොන තරාතිරමේ හිටව කෙනෙක් වුණත් විශ්‍රාම ගිහිල්ලා වයසකට යනකොට ජරාජීන තත්ත්වයකට පත් වෙනකොට එයාට තියෙන වටිනාකම ක්‍රමෙන් 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 අඩු වෙලා යනවා. හැබැයි අපි අර තනතුරක් සහ නොයෙකුත් දේවල් දරාගෙන ඉන කාල පරිච්ඡේදය තුළදී අපි පුදුමාකාර විදිහේ මාන්නකින් යුක්තව රැස් විහිදාගෙන සමහර පිරිස ජීවත් වෙනවා. එනිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ අපිට මොන තරම් රැස් විහිදාගෙන අපි ජීවිතේ ගත කළත් හැබැයි අර අවුරුදු 60න් පස්සේ ක්‍රමානුකූල වෙත්ති වෙන ඒ ජරාජීර්ණ ස්වභාවයත් එක්කම අපේ වටිනාකම නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අවබෝධාරණය කළේ අපට අපේ ජීවිතයේ තුල මේ ජරා තත්ත්වයට පත් වෙනකොට, එහෙම නැත්නම් ව්‍යාධිකට පත් වෙනකොට, ලෙඩක් තුකක් ඇති වෙලා ජීවිතේ දුක් විඳින කාල පරිච්ඡේදයන් තුල මේ ධර්ම මානසිකාරය කියලා කියන එක ගොඩනගා ගැනීම සඳහා තාමත්ම පහසු කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒත් පින්වත්නි, කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුල රෝගාබාධයන්ට පත් වුණාට පස්සේ ඒ රෝගාබාධයන්ට පත් වෙච්ච වෙලාවකදී කෙනෙකුට තමන්ගේ මනස හැබැයි ධර්මයට පිහිටන්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ ජීවත් වෙන බොහෝ ඇත්තෝ විවිධාකාර විදිහේ නිදන්ගත රෝගයන්ට මුහුණ පාලා සමහර වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ ඒ රෝගාබාධයෙන් පීඩාවට පත් වෙනකොට, නමුත් අර ධර්මයේ මානසිකාරයක් කරගෙන ධර්මයේ පිළිබඳව මෙනෙහි කරමින්ම භාවනාවක් බවට මෙනෙහි කරමින්ම ජීවත් වෙන නිසා ඒතන සමහර ඇත්තන්ගේ රෝගාබාධයන් බොහෝ සෙයින් තුරන් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙත් හැබැයි එකපාරටම මේ රෝගකාරක තත්ත්වයන්ට පත්වෙච්ච කෙනෙකුට ඒ තමන්ගේ ධර්ම මානසිකාරය ගොඩනගා ගන්න ඉතාමත්ම අපහසුයි. එනිසා යා හැම වෙලාවෙම හිතන්නේ තමන්ගේ රෝගිය සුවපත් කරගන්න, බෙහෙත් හේත් ගන්න. මේ විදිහේ යම් ආකාරයක හැම වෙලාවෙම තමන්ගේ මනස තුළ නොසන්සුන් ස්වභාවයක් ගොඩනැගිනවා. අන්න එවැනි ස්වභාවයක් ඇති වෙනකොට අපිට හරිම අමාරුයි මේ ධර්ම මානසිකාරී ජීවිතය තුළ ගොඩනගා ගන්න. දැන් ඔයෙත් හිතන්න කල්පනා කරන්න, මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදයේ තුල බරපතලම විදියේ රෝගාකාරක තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් යා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මම කොහොමද මම ජීවත් වෙන්නේ, මම කොහොමද ජීවත් වෙන්නේ, මට කොහොමද මට ජීවත් වෙන්න අනිවාර්යෙන් අවශ්‍යයි, අනේ මම මැරුණොත් එහෙම මගේ දරුවන්ට මොකද වෙන්නේ, දීපලට මොකද වෙන්නේ, බිරිඳට මොකද වෙන්නේ, ස්වාම පුරුෂයාට මොකද වෙන්නේ. මේවා තමයි එවිනි කෙනෙකුගේ සිත තුළ උපාදානය කරගත්ත දේවල් විදියට කෙනෙක් බොහෝ වෙලාවට මෙනෙහි කිරීමක් කරන්නේ. හැබැයි අපි දන්නවා අපේ රටේහි මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ රෝගකාරක තත්ත්වයන් ගොදුරුනාට පස්සේ ඒත්තු තමන් ඉන්න තැනක ඉඳගෙන තමන්ගේ කාමරයක් වෙන්න පුළුවන්, රෝහල් ගත වෙච්ච තැනක් වෙන්න පුළුවන්, වෙනත් නියවාසික ස්ථානයක මේ ප්‍රතිකාර ලැබෙනින් ඉන්නකොට ඒ හැම වෙලාවක් තුළදී මේයතෝ සිහිපත් කරන්නීම කල්පනා කරගන්න ධර්මීයමයි. පිරිත් ටික හොඳට අහනවා, භාවනා හොඳට සිද්ධ කරනවා, ඊළඟට තමන්ගේ ධර්මදේශනාම ශ්‍රවණය කරන්න තියෙන ඉඩකඩ තුළ ධර්ම ශ්‍රවණය කිරීම කරනවා. බලන්න දැන් එතකොට ඒකින් තමන්ට මොනතරම් චිත්ත ශක්තියක් දෙවෙනවාද, ඒ විතරක් නෙමෙයි තමන්ට කොච්චර රැකවරණයක් තිබෙනවාද. මා මීට පෙරත් සඳහන් කළා ඔබ එවිනි රෝගාබාධයකට පත් වෙලා සිටිනවා නම්, ඔබේ පෞලී පිරිස කවුරු හරි කෙනෙක් රෝගාබාධයෙන් ලක් වෙලා සිටිනවා නම්, හැම වෙලාවක් තුළදීම පින්වත්නි ඔබ කල්පනා කරන්න බොන මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම තමන් කරපු කුසල ශක්තිය. කුසල ශක්තිය හැම වෙලාවක් තුළදීම ඔබ ඔබේ දෑතින් දුන්න දන් ටික පිළිබඳව මෙනෙහි කරන්න උනේ. ඔබේ ඔබේ දෑතින් සකස් කළ ලෝතර බුදුරජාණන් වහන්සේට පූජා කරපු බුද්ධ පූජාව පිළිබඳව මෙනෙහි කරන්න උනේ. ඔබ දුන්න ආධාර උපකාර සහ මේ සියලු දේවල් ඔබ මෙනෙහි කරන්න ඔබ හිතන්නම මේක මට ලොකු රැකවරණයක්. මගේ ජීවිතේට මොනතරම් බරපතල විදිහේ රෝගකාරක තත්ත්වයන් ආවත් මම මේන් පීඩාවකට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ කියන උතුම් සත්‍යක්‍රියාව ඔබට කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඉතාමත් වටිනා කරණාවක් බවට පත් වෙනවා. ඒකට බලන්න සමහර ඇත්තන්ට මේ ව්‍යාධි තත්ත්වය ඇති වුණාට පස්සේ බරපතල විදිහේ රෝගකාරක තත්ත්වයක් ඇති වුණාට පස්සේ සමහර ඇත්තන්ට තමන්ගේ මනස ඒ කෙරෙහි යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවක තුලදීම ඔබට අවධාරණය කරන්නෙම ජීවිතයේ මොනතරම් කරදර බාධක දුක් දොවනසයන් තිබුණත්, මොනතරම් ඇලීම් ගැටීම් ජීවිතය තුල තිබුණත්, මොනතරම් අගහිකකම් ඔබට ඔබේ ජීවිතය තුළ තිබුණත්, හැබැයි ඔබ ධර්මයේ අතාරින්න එපා. ඔබ ධර්මයේ යම් වෙලාවකදී බත් ඇහැරියොත්
ඔබට ඔබේ ජීවිතයේ කිසිදු රැකවරණයක් නැත්තේ නෑ අවසානයේදී ඔබ සතුව තිබෙන ඔබට තිබෙන ලොකුම ශක්තිය තමයි මේ ධර්මයේ රැකවරණය ඒ නිසා පින්වත්නි අපි ලෙඩ ඇති වෙනකම් ඉන්න එපා පිරිටි ගහන්න ලෙඩ ඇති වෙනකම් ඉන්න එපා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ලෙඩ ඇති වෙනකම්ම ඉන්න එපා ඔබ බෝධි පූජාවක් තියලා ඔබේ ජීවිතේට සාන්තියක් සිදු කරගන්න ඒ නිසා අපි ලෙඩ ඇති වෙන්න ඉස්සරලා ඉඳලම ජීවිතේ මේ කියන වටිනා කාරණාවන් ගොඩනගා ගත යුතු වෙනවා මේ දේශනාවෙදි පින්වත්නි පැහැදිලි කිරීමක් කරනවා මහණනි යම් වෙලාවකදී මිනිසුන්ට මේ ධර්මයේ වඩන්නට ඉඩකඩක් ලැබෙන්නේ කොයි වගේ කාලයක් වানোද මිනිසුන්ට කණ්ඩ බොන්ට නැතිව සාගත කාල පරිච්ඡේදයක් එනකොට ඒ සාගත කාල පරිච්ඡේදයේ තුල මිනිසුන්ට මේ ධර්මයේ වඩන්නට බොහෝ සෙයින් වීරිය වඩන්නට ඉඩකඩක් ලැබෙන්නේ හේතුව මොකද එවිනි කාලවකවානුවක් තුල මිනිසු හැම වෙලාවක තුලදී උත්සාහ කරන්නෙම ජීවත් වෙන්නට ජීවත් වෙන්න අවශ්‍ය කරන විරදරනවා මිසක්කා මිනිසුන්ට ධර්මයේ ගැන මිනිසි මිනෙහි කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ අර අපිට පේනවා ඔබ ජීවත් වෙන පරිසරියත් අපි ජීවත් වෙන පරිසරියත් මේසා වූ මහා ව්‍යසනයකට කණ්ඩ බොඩ නැතිව ඇතිවිච ව්‍යසන කාල පරිච්ඡේදයක් නෙමෙයි අපි තාමත් අපි ජීවත් වෙන්නේ දැන් සමහර ඇත්තන්ට ඇත්තටම මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත් හොඳ සෞඛ්‍ය පුරුදු ජීවිතයක් ඇති කරගන්න පුළුවන් වෙනදා සමහර වෙලාවට ඔබ හරි හම්බ කරන මිල මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් ගෙදර කෑමට තමයි ඔබ වියදම් කරන්නේ ඔබ දන්නවා කොච්චර මුදලක් වියදම් කරනවද කියලා නමුත් ඔබට ඔබේ නිවසේදී ආහාර පාන සික සකස් කරගන්නකොට පිළිල කරගන්නකොට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයකට ඒ වගේම ඉතාමත්ම අඩු වියදමක යුක්ත ඔබට සකස් කරගන්න පුළුවන්. එතකොට ඒ සකස් කර ගැනීම ඔබේ පැවැත්මටත් ඉතාමත්ම හොඳයි, ඔබේ කායික නිරෝගීකමටත් හොඳයි. එතකොට ලැබෙන දෙකකින් අපට සතුට වෙන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් සමහර වෙලාවට අපිට පේනවා යම් යම් අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම නිසා යම් යම් සංචරණ සීමාවන් දැම්මට පස්සේ ඒ වගේම ඇඳිරි නීතිය දැම්මට පස්සේ සමහරැතු බොහෝ විලාවට කෑග ගහ කියන්නේ අපි කන්නේ මොනවද කන්නේ මොනවද කියලා. ඔබට යම් කිසි ආකාරයක අපහසුයක් තිබෙන බව ඉතාමත්ම පැහැදිලි. නමුත් පින්වත්නි අපි මහා සාගතිකින් පෙළින්නේ නැහැ. අපිට මේ මෑත භාගයේදී අපිට කොයිවත් එහෙම අහන්න ලැබුණ නැහැ කිසියම් කෙනෙක් කන්න නැතුව මරණයටපත් උනාය කියලා. මොකද හේතුව එවැනි හඬක් කොයි හරි තැනක ඇහෙනවා නම් අපේ රටේ ඉන්න ඕන තරම් ඒ සඳහා දන් දෙන්න සුදුසු පිරිස. ඒ සඳහා ඉදිරිපත් කරන පිරිස ඉන්නවා. ඔබ දන්නවා නිවාස සකස් කළ දෙන පිරිස ඉන්නවා. අපි බොහෝ වෙලාවට එවැනි කටයුතු සිදු කරනවා. අපි පන්සල් හදලා දෙනවා. මේ දිනවලත් මම මේ කටයුත්තල නිරත වෙලා සිටිනවා. ගල්ගම ප්‍රදේශයේ එවැනි උඩා ආවාසයක් මම සකස් කරමින් පවතිනවා. ඒ කටයුත්තට මට උදව්පකාර කළා සමහර කෙන් පිරිසක් ඒත් සිළු දෙනාටම මම පින් දෙනවා. ඉතින් මම මේ සඳහන් කරන්නේ මේ කටයුත්ත තව මාසිකින් කහමාරකින් නිමවටපත් කරලා ඒක සාසනෙට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අර කිසියම් තැනක අපේ රටේහි තාමත් අපිට පේනවා දුක්ඛිත ස්වභාවයකට මිනිසු පත් වෙලා සිටිනවා නම් ඒත් වෙනිමින් උදව්පකාර කරන්න ඕන තරම් අපේ බෝසත් පිරිස තාමත් ජීවත් වෙනවා. එනිසාර කෑමක් නැයයි කියලා මරණයටපත් උනායි කියලා කියන එක අපිට අහන්න දකින් ලැබෙන ඉතාමත්ම මේ ඉතාමත්ම කලාතුරකින් එමිනි සිදී ඇති වෙන්නත් පුළුවන් නැහැ කියලා කියන්නෙත් නැහැ කොහොම නමුත් මේ කාලවකවානුව කියලා කියන්නේ අපිට අපේ ජීවිතයේ තුල කෑමෙන් බීමෙන් ඉතරාකාරික මහා සාගිත කාල පරිච්ඡේදයක් නෙමෙයි හැබැයි සාගතියක් කාපු කාල පරිච්ඡේදයක මිනිසුන්ට ගොවිතනක් මත කරගන්න බැහැ හාමුදුරන දන් ටිකක් දී ගන්න විදියක් ඇත්තේ නැහැ එවැනි කාලවකවානුව තුලදී මිනිසු උත්සාහ කරන්නේ කොලාතු ටිකක් හරි කාලෙ වෙලා මිනිසුන්ගේ ජීවිතයකට ගහන්න අපිට පේනවා එවැනි කාලවකවානුවක් අපේ ඉතිහාසය තුළ අපිට ගොඩනැගිලා තිබුණා පින්වත් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී මේ දේශනාවේදී පැහැදිලි කරමක් කරනවා ඔබ ජීවත් වෙන ප්‍රදේශයට ඒ ජීවත් වෙන ප්‍රදේශයට කිසියම් ආකාරයක සොර සතුරු කරදර බාධක තිබෙනවා නම් මිනිසු සියලු දෙනාම ඒ පළාත් ඔක්කොම අත්හැරලා දාලා දුවනවා අපිට මිනිසුන් ජීවත් වෙන තනක් මිනිසු හොයන්නේ එවැනි වෙලාවකදී ඒ ඇත්තන්ට මේ ධර්මයේ මෙනෙහි කරන්නට ඉඩ කඩක් ලැබෙන්නේ ඔබ දන්නවා මේත භාගයේදී සමහර වෙලාවට අපි වැඩිහිටි අම්මලා තාත්තලාට මේ ගැන යම් තේරුමක් නැති වුණත් අප්ගස්න ස්ථානෙට ඒ තලීබන් බරුන් විසින් ඒ මූලධර්ම වාදින් විසින් අප්ගස්ථානයේ යටත් කරගන්නකොට අප්ගනිස්ථානයේ ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් ඒ තැන් වලින් පැනලා ගියා. අපි දැක්ක ගුවන් යානාවල තටුවල එළිලා මිනිසු වෙනත් රටවල් වලට වෙනත් ස්ථානවලට යන්න පිටත් වුණා. ජීවිතේ පිළිබඳ පුදුමාකාර වේදී අපේක්ෂාවක් ඇති කරගෙන අර අහසේ තට්ටක එළිලා මිනිසු යන්න උත්සාහ කළා. සමහර අයත් ඒ තැන් වලින් ඇදගෙන වැටුණා. දැන් ඉවිනි වකවානුවක් ඉවිනි කාල පරිච්ඡේදයක් යම් වෙලාවකදී අපේ රටට ඇති වුණොත් එහෙම මෙයත් හිතන්න කල්පනා කරන්න අපි සියලු දිනාටම එහිවිනි සිද්ධියක් ඇති වුණොත් එහෙම අපි කුමක්ද කරන්නේ? අපිට කවරම වෙලාවකවත් අපට එවිනි අවස්ථාවකදී ධර්මයේ මෙනෙහි කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මේ මුළු නගරයේම සම්පූර්ණ යටත් කරගෙන එනවා. ඔයත් හිතන්න අනුරාධපුරේ යටත් කරගෙන එනවා. දළදා මාලිගාව යටත් කරගත්තා. ඔක්කොම දේවල් යටත් කරගත්තා.
අපට අපේ ජීවිතේ පණනල රැකගන්න උත්සාහ කරනවා මිසක්ක නමුත් අපට ධර්මයේ මෙනෙහි කරගන්න ഇടකඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවිනි කාලවකවානුවක නිමෙයි ඔබ ජීවත් වෙන්නේ. ඔබට අනාගතයේ එවිනි කාලවකවානුවක් ඇති වෙයිද නැද්ද කියලා කියන එක මට නිශ්චිත වශයෙන්ම කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න තියදුනේ මෙන්න මේ කියන මහා සොර සතුරු වියවුල් කරදර බාධක තිබෙන කාල පරිච්ඡේදයක නම් අපට ධර්මයේ මෙනෙහි කරන්න හරි අමාරුයි අපහසුතාවක් දැනෙනවා. නමුත් එවැනි කාලවකවානුවක නෙමෙයි පින්නත් ඔබ ජීවත් වෙන්නේ වඩාත් හොඳ කාල පරිච්ඡේදයක. රෝගාබාධ නැති වෙනවා තමයි, ස්වාභාවික විපත්ති නැති වෙනවා තමයි. ඒව සාමාන්‍ය දෙයක්. ලෝකේ කොතනක ජීවත් වුණත් ඔබට ඒ වගේ ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ හිතුවත් කල්පනා කළොත් ලංකාවේ ජීවත් වෙන්නේ නැතුව වෙන රටකට ගිහිල්ලා මම ජීවත් වෙනවා, මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හිතුවත් කවදාවත් ඔබට ඔබේ ජීවිතය තුළ එවැනි තනක් ලැබෙන්නේ නැහැ. මේ ඔබට සංසාරයේ තුළ ඔබට උරුම කරලා දුන්න තැන, ඔබ ජීවත් වෙන තැන, ඔබට සංසාරයේ තුල ඔබට උරුම කරලා දුන්න තැන, ඔබේ කර්මයේ විසින් ඔබට ලබා දුන්න තැන, පෙර සංසාරගතම ඔබ කරපු කුසල කුසල කර්ම තුල ඔබට ලැබිච්ච තැන, ඔබට මේ ලැබිච්ච තැන ඉඳගෙන ඔබට යම් තැනක් ඔබට ලැබිලා තියෙන්නේ, ඔබට පැල්පතක්ද ලැබිලා තියෙන්නේ, ඔබට මාලිගාවක්ද ලැබිලා තිබෙන්නේ, ඔබට තනි කාමරයක්ද ලැබිලා තියෙන්නේ, ඒ ඉන්න තැනක ඉඳගෙන මේ ධර්මයේ මෙනෙහි කරන්න, ඒ තමයි ඔබේ තියෙන ලොකුම රකවරණේ බවට පත් වෙන නිසා පින්වත්නි මහා සතුරු වියවුල් කරදර බාධක කාල පරිච්ඡේදයක නිමෙය අපි ජීවත් වෙන්නේ. නමුත් අපට ධර්මයේ ජීවමානව ජීවත් වෙන්න කතා කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. මේ දේශනාවෙදී පැහැදිලි කිරීමක් කරන යම් වෙලාවකදී භික්ෂුන් වහන්සේලා අතර බිඳ වැටීමක් සිදු වෙනවා නම් මගෙන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටිය මේ සංඝ බේදයේ පිළිබඳව දේශනාවක් කරන්න කියලා. පින්වත්නි ඉදිරි කාල පරිච්ඡේදයක අපි දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ භික්ෂුන් වහන්සේලා අතර යම් යම් බේද භින්නතාවන් ගොඩ නැගෙනකොට භික්ෂුන් වහන්සේලා අතර ඕනෝන් අතර යම් යම් ආකාරයේහි වියවුල් සහගත ස්වභාවයක් ඇති වෙනකොට බොහෝ දෙනෙක් ගිහි ඇත්තෝ භික්ෂුන් වහන්සේලා කෙරෙහි අපහැදීමක් ගොඩනගා ගන්නවා. එකිනෙකා අතර බැනගැනීම් සහ ආක්‍රෝෂ පරිභවයන් සිද්ධ කරගන්නකොට මේවා දකිනකොට මිනිස්සු එක්තරා ආකාරයකට අතරමං වීමක් සිදෙනවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා යම් යම් වාද විවාද කරගන්නකොට ඒ වාද විවාද වලදී අපිට පේනවා යම්මයම් ආකාරෙහි අසභ්‍ය වචන පාවිච්චි කරනවා. ඒ වගේම නුසුදුසු වචන පාවිච්චි කරනවා. මම මගේ ජීවිතය තුළ විශ්වවිද්‍යාල ජීවිතය තුළ මම ආචාර උපාධිය සඳහා පරීක්ෂණය කරනකොට මේ 19 කාල පරිච්ඡේදයේ තුලත් අපි දැක්ක බ්‍රිතාන්‍ය කාල පරිච්ඡේදයේ තුලත් මේ වාද විවාද කරගන්නකොට සමහර වෙලාවට කුල ගෝත්‍ර පවා වාද විවාදයට ඇඳා ගැනීම කරනවා. ඒ වගේම නිකායන් පවා ඇඳා ගැනීම සිද්ධ කරනවා. පින්වත් ඒවා සම්පූර්ණ ප්‍රලාප බවට පත් වෙනවා. සසර ගමනට කිසිසේත්ම හේතු වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඒ කිසිසේත්ම අනුගත වෙච්ච ස්වභාවයක් නෙමෙයි. එනිසා භික්ෂුන් වහන්සේලා අතර වාද විවාද ඇති කරගන්නකොට භික්ෂුන් වහන්සේලා දේශපාලන පක්ෂ වශයෙන් යම් යම් ආකාරයේ බෙදීම් වලට ලක් වෙනකොට බොහෝ වෙලාවට අපිට පේනවා එය දකින බලන බොහෝ දෙනෙක් එක්තරා ආකාරයක අප්‍රසාදයට ලක් වෙනවා. දැන් මේ කාල පරිච්ඡේදය තුළදී එහෙම ලොකු කාල පරිච්ඡේදයක් නෙමෙයි. මේ දේශනාවෙදී සඳහන් කරන ආකාරයකට නම් බොහෝ වෙලාවට ඉතාමත්ම වියෝල් සහගත කාල පරිච්ඡේදයක් තිබුණොත් භික්ෂුන් වහන්සේලා අතර විශාල ભેද බිනතා තිබුණොත් එමේ භික්ෂුන් වහන්සේලා අතර යම් යම් ආකාරයේ සංඝ බෙහෙදයන් නැති වෙලා තිබුණොත් භික්ෂුන් මහන්සියලා අතර එනකොටා ගැනීම මිනී මැරීම වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම ඒ කාලවකවානුවත් තුළ මිනිසු හරියට කම්පාවට පත් වෙනවා. ඒ ඇත්තන්ගේ සිත් පහදින්නේ නැහැ. ධර්මයේ තුළ සඳහන් කරන්නේ භික්ෂුන් මහන්සියලාගේ හැසිරීම කියලා කියන්නේ නොපැහැදිච්ච අයගේ පැහැදීම සඳහා. පැහැදිච්ච අයගේ වැඩි පැහැදීම සඳහා භික්ෂුන් මහන්සියලා හැසිරිය යුතුයි කියන කාරණා. දැන් මේ කියපු කාරණා පහම බලනකොට ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ ඒ තරම් අවාසනාවන්ත නැහැ. ඔබ බොහෝ වෙලාවට ඔබේ ජීවිතය තුළ ඔබ ජරා චීර්ණ තත්යකට පත්වෙච්ච කෙනෙක්ම නෙමෙයි. ඔබ බරපතල විදිහේ රෝගාබාධයන්ට ලක්වෙච්ච කෙනෙකුත් නෙමෙයි. ඒ විතරක් නෙවෙයි ඔබට කන්න බොන්න නැති කාල පරිච්ඡේදයකුත් නෙමෙයි. එපමණක් නෙමෙයි මහා කලකෝලල තියෙන කාල පරිච්ඡේදයකුත් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා අතර මහා සංඝ බේදයක් තියෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ නිසා ඔබ තාමත් ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබ අබල දුබල තත්ත්වයට පත් වෙලා නැහැ. ඔබ යම් ආකාරයක පසුගාමී සිතුවිලක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. බට තාමත් තියෙනවා මේ ධර්මයේ ශක්තිය කියන එක. පින්වත්නි අපිට පේනවා මේ ධර්මයේ දේශනා කරනකොට අපට මොනතරම් මානසික ශක්තියක් තිබෙනවද. නමුත් අපි ගෙනාපු සංසාරය තුළ ගෙනාපු කර්ම ඉවරෙන්න පුළුවන්. අපි ආයුෂ ප්‍රමාණය ඉවරෙන්න පුළුවන්. නමුත් ඒ දේ මූණ දෙන්න ඉස්සර වෙලා අපිට පේනවා මේ ධර්මයේ හැම වෙලාවක් තුළදීම අපේ මනස තුළ ඇති කරගන්න අපිට එහි ශක්තිය අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්.
එනිසා පින්වත්නි අද විශේෂයෙන් මේ දේශනාවේදී මා ඔබට අවධාරණය කළේ මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදයේ තුල අපි චුතිචිත්තය විශේෂයෙන් ගොඩනගා ගැනීම සඳහා හැම වෙලාවක තුලදීම ධර්ම මානසිකාරයක් ඇති කරගෙන ඒ සඳහා අපි ජීවිතී හුරු පුරුදු බවක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒ හුරු පුරුදු බව කියලා කියන්නේම ඔබට ඔබේ ජීවිතේ තියෙන සාල් ශක්තිය බවට පත් වෙනවා. එනිසා පින්වත්නි මේ කාල වකවානුව තුල ඔබ නොයේක ආකාරයේ ශාසනික වශයෙන් කරපු නොයේක වූ පුණ්‍යක්‍රියාවන් නැවත නැවතත් ඔබ මිනෙහි කරගන්න. විශේෂයෙන් අපේ ජීවිතය තුළ ශාසනික ජීවිතය තුළ අපි කරපු බොහෝ ශාසනික මෙහෙවරයන්ට ඔබ අපට දායකත්වයන් ලබා දීලා තිබෙනවා. ඒ දායකත්වයන් ලබා දුන්න සියලුම දේවල් මේ වෙලාවේදී මම බොහෝ මෙත්සිතින් කරුණායුක්තව සිහිපත් කරනවා. ඔබ සියලු දෙනාටමත් නැවත නැවතත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන්න කැමැතියි. පින්වත්නි අද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිස පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. අද දායකත්වයේ දරුවා කෙන්ගල්ල කොළොන්ගහවත්තේ පදිංචි ජී ප්‍රේමාරදන මාතාව සහ කොළොන්ගහවත්තේ පදිංචි සමන් තිලක මාතාව විසින් මේ දේශනාව සඳහා දායකත්වයේ දරුවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රේමාරදන මාතාවගේ මියගිය AWL ප්‍රේමාරදන ස්වාමිපුරුෂයාට පින් දෙන්නට මේගේ සංසාරගත දෙමෝපියන් නැතුළු ගුරුවරුන්ට නැදෑ හිතවතුන්ට සැමට පින් අනුමෝදන් කිරීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් පෞලී ජීවත්වන දූදරු මුණුබුරු මිනිබිරියන් සැමට ආශිර්වාද කරන්ටත් සමන්තිලක මාතාවගේ මේගිය ටීචී සමන්තිලක ස්වාමිපුරුෂයාටත් මේගිය සංසාරගත දෙමෝපියන් නැතුළු ගුරුවරුන්ට නැදෑ හිතවතුන්ට සැමට පින් අනුමෝදන් කිරීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් පෞලී සුජීවත්වන දූදරු මුණුබුරු මිනිබිරියන් සැමට ආශිර්වාද කිරීමටත් දේශකරන් වහන්සේට ලක්වාසී ලෝවාසී සැමට දායකත්වය දැක්වූ සැමට ධර්ම ශ්‍රවණය කළ සැමට නිදුක් බවත් නිරෝගී බවත් චිර ජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා රෝගය ලොවෙන් තුරන් වී සියලු දෙනා සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දළදා හැමදෙරගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක් සිදේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මියගෙලෙන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ රටෙහි මෑත භාගයේදී ධර්ම සංවේදනය කරපු සිල්වන්ත ගුණවන්ත ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වූ පුලියද්දී සුදම්ම ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගත තත්ත්වයේ නිසා අපවත්ව දල සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම කොරෝනා වසංගත තත්ත්වයෙන් මිය ගිහිලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. රට ජාතියගේ ජීවිතේ කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත්ව දාල සිර ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්මල්පේ සාක්‍ය මහේසක දෙවියන්ටත් මිය ගියා වූ සිල දිනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවණින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එම දිනාටම සම්මා සම්බුදු